කැමතිද මෙනිමේ වගේ නිදහස් තැනකට වෙලා ඉන්න ගමම්ම ලෝකේ තැන් තැන්වල තියෙන ප්‍රසිද්ධ කෞතුකාගාර 2000ක් විතර එකම දවසකදී බලන්න යන්න ලැබුණොත් එතකොට ලෝකේ ඓතිහාසික ස්ථාන 10000කට වඩා ප්‍රමාණයක් කිසිම වියදමක් නැතුව ටිකට් ගන්න නැතුව බලන්න යන්න ලැබුණොත් තව ලෝකේ වටිනාම කලාකෘති ලක්ෂයකටත් වඩා ප්‍රමාණයක් ඔයාගේ කාමරේ ඇතුළෙම මතුණොත් අද අපි කතා කරමු Google Arts and Culture app එක ගැන අනිවාර්යයෙන්ම අද වීඩියෝ එක ඔයාලා හැමෝටම ගොඩක් විනෝදාත්මක වීඩියෝ එකක් වේවි. ඔයාගේ Windows 10 operating system එක තාමත් activate කරලා නැත්නම් ඔයාලට දැන් පුළුවන් CDK offers website එකට ගිහිල්ලා ඩොලර් 14ක් වගේ ගානකට Windows 10 Pro OEM key එකක් කරගන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ website එකෙන් Windows 10 Pro activation key එක buy කරද්දී මෙන්න මේ coupon code එක දීලා 26%ක discount එකක් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට ඔයාගේ operating system එක genuine operating system එකක් කරගන්න මේ අරගත්ත activation key එක දීලා. පළවෙනි දේ තමයි අපිට මේ app එකෙන් පහසුකම් ලැබෙනවා ලෝකයේ ප්‍රසිද්ධ ඓතිහාසික වටිනාකම් තියෙන තැන් එවැගේම කලාගාර කෞතුකාගාර වගේ දේවල් වලට virtual tours යන්න. මේ වෙනුවෙන් Google ලා හරියට එයාලගේ අර Google Maps වල පාවිච්චි කරනවා වගේම 360 කැමරා පාවිච්චි කරලා ඒ තැන් වල ඇවිදගෙන යනවා හා සමානම අත්දැකීමක් අපිට smartphone එකෙන් අරගන්න සලස්සලා තියෙනවා. ඉතින් වටපිටාව නරඹන්න අපිට කරන්න තියෙන්නේ ස්මාර්ට් ෆෝන් එකත් එක්ක ඒ පැත්තට හැරෙන්න එවැකේම මේ ඊතල උඩ ක්ලික් කරලා අපිට අවශ්‍ය විදියට ඉදිරියට ගමන් කරන්න විතරයි. ඊළඟට මේ app එකේ තියෙන art projector feature එකෙන් අපිට පුළුවන් වෙනවා ලෝකේ ප්‍රසිද්ධ වටිනා චිත්‍ර නරඹන්න augmented reality තාක්ෂණය හරහා. හරියට gallery එකකට ගිහිල්ලා නරඹනවා වගේම අපිට කරන්න තියෙන්නේ අවශ්‍ය artwork එක උඩ click කරලා ඒක load වුණාට පස්සේ ඒ චිත්‍රයට යටින් තියෙන view in augmented reality option එක click කරලා පැතලී බිමකට කැමරාව focus කරන්න. ඊළඟට මේ විදියට ඩොට්ස් මත උනාට පස්සේ අපේ චිත්‍රය ක්ලික් කරන්න ඕන. එතකොට චිත්‍රය අපේ ස්මාර්ට් ෆෝන් එක හරහා අපිට බලා ගන්න පුළුවන්. මේ මතුවෙන චිත්‍රය හරියටම ඔරිජිනල් සයිස් එකෙම පෙන්වන නිසා අපිට ඇත්තටම චිත්‍රය ඉස්සරහට ගිහිල්ලා බලනවා වගේම අත්දැකීම කරගන්න පුළුවන්. ඉතින් අපි කැමති විදියට ඇවිදලා ලං වෙලා මේ චිත්‍රය විස්තරාත්මකව බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මම ගොඩක්ම ආස දෙයක් තමයි මේකේ ගේම් සහ ෆන් ඇක්ටිවිටීස්. එකක් දෙකක් නෙවෙයි ගොඩක්ම අමුතු ඒ වගේම විවිධාකාර ගේම්ස් ගොඩක් අපිට මේ ඇප් එකෙන් හොයාගන්න පුළුවන්. මේවයි මම ආසම දෙයක් තමයි මෙන්න මේ බ්ලොග් ඔපෙරා කියන මැෂින් ලර්නින් එක්ස්පෙරිමන්ට් එක. මේකේ අපිට කැමති විදියට මේ බ්ලොග්ස් ලව හසුරවලා ඔපෙරා එකක් නිර්මාණය කරගන්න තමයි තියෙන්නේ. මම හිතනවා මේ වැඩෙත් ඔයාලට ගොඩක් විනෝදාත්මක දෙයක් වේවි. තව මේ augmented reality තාක්ෂණය පාවිච්චි කරලා කරන්න පුළුවන් දෙයක් තමයි pocket galleries කියන්නේ. app එක open කරාම මේ මැද තියෙන කැමරා icon එක click කරලා අපිට මේ app එකේ තියෙන ඔක්කොම augmented reality features ටික බලා ගන්න පුළුවන්. එතනින් pocket gallery click කරාම අපිට එක එක සංස්කෘතීන්ට අදාළ art galleries download කරගන්න තියෙනවා. අවශ්‍ය art gallery එක download කරගත්තට පස්සේ අපිට අර කලින් වගේම පැතලි බිමකට කැමරා එක ફોකස් කරලා අවශ්‍ය පොකට් ගැලරි එක drag and drop කරලා ගන්න පුළුවන්. එතකොට ගැලරි එක අපේ ඉස්සරහට load වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ enter click කරලා මේක අතුරට ගිහින් ඇවිදලා බලන්න මේකේ තියෙන කලාකෘති.
හරි. ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරේ මේ Google Arts and Gallery එකේ තියෙන දේවල් වලින් ගොඩක්ම interesting දේවල් කීපයක් විතරයි. තව ගොඩක් දේවල් ඔයාලට මේ app එක පාවිච්චි කරද්දී දකින්න ලැබෙවි. ඇත්තටම මේ කලාකෘති වල වටිනාකම දන්න, ඒ වගේම මේ දේවල් අධ්‍යයනය කරන කෙනෙකුට නම් මේක බලන්න, ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඉස්කෝල යන දරුවන්ටත් මේ app එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඇප් එක පාවිච්චි කරලා බලලා ඔයාලගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න පහල කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් වේවි කියලා හිතන යාළුව අතර ෂෙයා කරන්න. ඔයා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ ටෙකි කොනේ channel එක දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා bell icon එක on කරලා තිබුණොත් ඔයාට මම ඊළඟට වීඩියෝ එකක් upload කරපු ගමන්ම ඒක notification එකකින් දැනගන්න පුළුවන්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. අපි ආයෙමත් දවසක හමු අලුත් වීඩියෝ එකකින්.